සම්නස උජපටිපන්න ගුණය පිළිබඳව අපි ඉතිපිසෝ ගාතව කියද්දී අපි ওই වචන කියනවා. හැබැයි ඒ වචන කියද්දී අපේ මේ ගුණ හිතේ මැවෙනවද? ඒ ගුණය මැවෙනවා නම් අනේ මමත් මෙහෙම කලානේ කියන හැඟීම හිතට එනවා නම් අනේ මම මෙහෙම කරන්න ඕනේ කියන ඒ ගුණය හිත තුල ඇති වෙනවා නම් අන්න එතනට තමයි ස්වාමීන් වහන්සේ අපි මේ දේ ගේන්න ඕනේ. ඔබ හන්සේ කොහොමද ඒ ගුණය අපිට පැහැදිලි කර දෙන්නේ? උත්තරවා සන්නයි ශාලිකා ඒකත් වැදගත් මේ උජුපටිපන්න ගුණේ. එහෙමයි. මේකේ මතක තියාගන්න සමහර පොත්වල තියෙනවා මේ සුපටිපන්න කියලා අපි කියන සුප්පටිපන්න කියලාත් තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. උජුපටිපන්න උජුප්පටිපන්න කියලාත් තියෙනවා. දෙකේම එකම අර්ථය කියවෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් උජුපටිපන්න කියනකොට ඒකෙන් කියවෙනවා ඍජු ප්‍රතිපදාවකට පිළිපන් කියන එක. ඍජු ඍජු කියන්නේ අවංක කියන එකනේ. වංක කියන්නේ වක්‍ර කියන එකනේ. වක්‍ර. ඒ කියන්නේ නැමිච්ච. එහෙමයි. අවංක කියනකොට කෙලින් කියන එක අවංක කියන එකේ තේරුම. අද අපේ තියෙන අවංක කියන්නේ මේ හිතේ තියෙන දේ ප්‍රකාශ කරන කෙනා අවංක කියලා. ඒකත් හරි වරදක් නෑ. වංක කියනකොට ඒ හඟවන කෙනාත් අතරත් වෙනවා. දැන් මේ උජුපටිපන්න කියන ගුණේ ශාලිකා ක්‍රම දෙකකට විස්තර වෙන්නට ඕන. හොඳයි. එකක් තමයි අපි ඔය සාමාන්‍යයෙන් කියන තමන් තුල තියෙන වරදවල් හඟවන්නේ නැතුව තමන් තු නැති ගුණ අමුතුවෙන් ප්‍රකාශ කරන්නේ නැතුව හරි අවංක විදිහට ඉන්න බවට කියන උජුපටිපන්න කියලා. එහෙමයි ස්වාමීන් වහන්ස. විශේෂයෙන් මහා සංඝ රත්නයේ තියෙන දෙයක් තමයි ස්වාමීන් වහන්සේට අවද්දේශනවා කියලා එකක් තියෙනවා. එහෙමයි. කියන්නේ වෙච්ච වරද පාපොච්චාරණය කරන්නට ඕනි. ඒක නිවැරදි කරගන්නට ඕනි. ඒක බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු විශේෂ ක්‍රමවේදයක්. වරද නිවැරදි කරන්නට කාටද දේශනා කරන්නට ඕනි? සමහර වරදවල් තියෙනවා මහා සංඝයාට දේශනා කළා ඒ දවස් ගානක් ඒ වරදෙන් පිරිසිදු වෙන්න ඕනේ. හම්බ වෙන භික්ෂුවට වරද කියනවා. පාරේ දැක්ක දුවෙන් ගිහලා කතා කළා හරි කියන්නේ මගේ අතින් මේ වරදුනා මම මේ මේ පත පුරනවා කියලා. දවස් ගණන් ඒ වරදට සරල යන විදියට දඬුවම් විඳින්නට. එහෙමයි ස්වාමීනි. ඉතින් උජුපටිපන්න කියනකොට මේ අවංක භාවය තමන් තුළ අභ්‍යන්තරයේ තියෙන ඒවා සංගවන්නේ නැති බව කියන එක විශේෂයි. ඒකෙන් කියවෙන්නේ නැහැ තමන් අතෙන් කෙලස් තියනවා කියලා වරදක් තියනවා කියලා හැමෝටම මේ කිය කියනවා කියලා විකාරයක් වගේ. එහෙම එකක් නෙමෙයි මේ අදහස් කරන්නේ. ඒක අර සුදුසු තැනදී සුදුසු වෙලාවේදී තමන් ඒක ප්‍රකාශ කරලා පිරිසුදු වෙනවා. ඒ වගේම දැන් සමහර තියෙනවා ඉතින් ඒකට ප්‍රතිවිරුද්ධ දෙයක් වංක බව. වංක කියන්නේ සමහරු වරද කරලා කියනවා මම වරද කරන්නේ නැහැ කියලා. එතකොට ඒකට කියනවා ගෝමුත්‍ර වංකය කියලා. ඒක කියන්නේ හරක ඇවිද ඇවිද මුත්‍රා කරනකොට ඒ මුත්‍රා පාර පොළවේ තියෙන්නේ ක්‍රමයට අර නිකන් මේ ඉදිරියට පසුපසට ගිහිල්ලා තියෙන එතන. ඇවිද ඇවිද. ඇවිද ඇවිද මුත්‍රා කරනකොට. ඉතින් ඒ වගේ වංකයක් එතන තමයි වරදවල් කර කර වරද කරන්නේ නැහැ කියන එක. ඊට පස්සේ තව වංකයක් තියෙනවා චන්ද්‍රලේඛා වංකය කියලා. චන්ද්‍රලේඛා වංකය කියලා කියන්නේ අර අමාවකෙන් පස්සේ හඳ පායනකොට තියෙනව නේද වක්‍රයක්. එහෙමයි ස්වාමීනි. ඒ වගේ ගොඩාක් වක්‍ර බව. අරතරන් වක්‍ර නැහැ. එතනදී භික්ෂුමහාර භික්ෂුන් වහන්සේලා වරදවල් කර කර කවුද වරදට බිය නැත්තේ? නැත්තම් තමන් ඇත්තටම තමන් වරදට බියයි වගේ. තමන් වරද කරන්නේ නැහැ තමන් වරදට බිය වගේ හඟවනවා. ඒක චන්ද්‍රලේඛා වංකය. එහෙමයි. නංගල කෝටි වංකය කියන්නේ නගුල කෙලවර තියෙනව වකක්. ඒක ඊටත් වඩා අඩුයි. එතනදී මට මතක හැටියට කියන්නේ මේ පව් කරලා කවුද පාපෙට බිය නැත්තේ වගේ හඟවනවා. ඒකෙන් ඉතින් මිනිස්සු හිතා ගන්නවා මේ ස්වාමීන් වහන්සේත් පව් කරන්නේ නැහැ කියලා. හරිනේ? ඉතින් ඒකෙන් කියවෙන්නේ නැහැ පව් කරන වරදක් තියෙන භික්ෂුවක් මිනිසුන්ට ඒක පාපොච්චාරණය කරනවා කියලා. අපිට විශේෂයෙන් මතක තියාගන්න ඕනේ ගිහියන්ට අපේ වරදවල් කියන එක ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ මම භික්ෂුවක් වෙලා ඉඳලා තව ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ වරදක් ඇවතක් භික්ෂු ගිහි කෙනෙක්ට කිව්වොත් ඒකෙන් මට ඇවතක් වෙනවා. එහෙම මේ අහවල් ස්වාමීන් වහන්සේ අහවල් වරද කරලා අහවල් ඇවතට පත් වුණා කියන එක කියන්නට බෑ සංඝ සම්මුතියක් ඕනේ ඒකට. ඇවතක් සම්බන්ධව. ඔව්. සවන්සතර වරදක් සම්බන්ධව. වරදක් සම්බන්ධයෙන් කියන්නට පුළුවන් මේ අඩුපාඩු වෙනවා කියලා. ඒකත් ඉතින් තේරුම් ගන්න ඇවත කියන්න එපා කියපු එකෙන් කියවෙන්නේ වරද කියන එකත් පරිස්සම් වෙන්න කියන එකනේ. එහෙමයි. ඒක කියන්නේ අර සංඝයාගේ තවත් අපේ සබ්‍රක්මචාරීන් වහන්සේලානේ අපි උනොන්ට කරුණාව තියෙන්නට ඕනේ. එතකොට අපේ බලාපොරොත්තුව කොහොම හරි මේ ස්වාමීන් වහන්සේ මේ වරදෙන් ගොඩ ගන්න එක. උන්වහන්සේගේ නුගුණ පත්‍ර ඕනක නෙවෙයි. බුදුරජාණන් වහන්සේ එකපාරක් කියනවා මේ වරද ගිහියන්ට කියන්න. මොකක් සඳහාද? එතකොට හරි ලැජ්ජාව ඇතිවෙලා හැදී. ඒ නිසා මේක කරුණා ශාසනයක්. මේකේ තියෙන්නේ වරදි කරන කෙනාට වරද ප්‍රචාරණය කරලා ගහලා යාව වට්‍ර දාන එක නෙවෙයි. දැන් අද අපි සාමාන්‍යයෙන් දකින්නවනේ විශේෂයෙන් සමාජ මාධ්‍යවල එහෙම. එහෙමයි ස්වාමීන් වහන්සේ. මිනිස්සෙක් වරදක් වුණා මේකට පහර ගහලා මේ මිනිහට නැකිටින්න බැරි මට්ටමට මෙයාගේ තිබිච්ච ගෞරවය අපි නැති කරනවනේ. ඒතර ඒකට අපි සතුට වෙනවනේ. බුද්ධ ශාසනය එහෙම එකක් නෙවෙයි. බුද්ධ ශාසනයේදී තියෙන්නේ වරද කරන කෙනා කොහොමද මේ වරදින් ගලවන්න ඕනේ කියන
කැමැත්ත අපිට තියෙන්නේ කොහොමද ඒකෙන් මුදව ගන්නට ඕනේ කියන එක එහෙම නැතුව ඒ කට්ටියව වට්ටලා දාන එක නෙවෙයි ඒ නිසා භික්ෂුන් වහන්සේලාට තව භික්ෂුවකගේ ඇවතක් අහවල් වැරද කළා අහවල් ඇවතට පත් වුණා කියලා ගිහියන්ට කියන්න බෑ සංඝයා සම්මුතියක් ගන්න ඒ කියන්නේ නැවත නැවත ඒ වරද කරනවා නම් කෙලවරක් නැතුව ඒ වරද වෙනවා නම් සංඝයාට සම්මුතිය දෙන්නුලා අපි මේ දන්න කියන පොඩ දායකයන්ට හරි කියලා අහවල් අහවල් පවුල් නෑ හැමෝට මොහේ කියනව නෙවෙයි එහෙමයි සර් අහවල් අහවල් පවුල් වලට අපි කියලා කිව්වොත් සමහර විට ඒ ලැජ්ජාවට හරි හැදෙයිනි කියලා සංඝ සම්මුතියක් අරගෙන කියන්න පුළුවන් ඒ තර හදාගන්න එහෙමයි ඉතින් ඒ නිසා අර එහෙම වරදවල් අපිට කියන්න සුදුසු නැහැ ගිහියන්ට විශේෂයෙන්ම මොකද ඒතකොට ගිහියන්ගේ ශ්‍රද්ධාවත් පිරිහිනව භික්ෂුන් වහන්සේලා අතරත් ප්‍රශ්න ඇති වෙනවා ඒකෙන් කියන්නේ තියෙනව හංග හංග ඉන්න කියන එක නෙවෙයි අපි අතුලෙන් මේක ගොඩනගා ගන්නවා කොහොමද මේක හරි ගස්සගෙන ඉදිරියට යන්නට ඕන ඒක තමයි ඒකේ තියෙන ගතිය ඉතින් වංක අවංක භාවයේ කිව්වම භික්ෂුන් වහන්සේ කෙනෙක් තමන්ට වෙච්ච වරදවල් පාපෝච්චාරණය කළ සංඝයා අතර ඒක හරි ගස්ස ගන්නට ඕන ඒක තමයි පළවෙනි ඍජු භාවය දෙවෙනි ඍජු භාවය ඒක ඊට වඩා අමාරු ඒ කියන්නේ පළවෙනි ඍජු භාවයේදී මේ තමන්ට වරදක් වුණා නම් වරද කියලා හරි ගස්ස ගන්නවා එහෙමයි සාමි එතකොට අඩුපාඩු වෙන්න පුළුවන් අඩුපාඩු හරි ගස්ස ගන්නවා දෙවෙනි ඍජු භාවයේ තමයි කුසලය කියන්නේ ඍජු දෙයක් අකුසලය කියන්නේ වක්‍ර දෙයක් ඔබ පාපෝච්චාරණය කළා හු නැත අකුසල් කරොත් ඔබ නිවන් මාර්ගයෙන් වංගුවක් ගත වෙනවා නිවන් මාර්ගේ වැටලා තියෙනවා නම් මේ කුසල මාර්ගේ නිවනට කෙලින්ම වැටලා තියෙනවා නම් අකුසල් කරනකොට මාර්ගයෙන් එළියට යනවා එහෙමනම් කිසිදු අකුසලයක් නොකර පිළිවෙත් පිරීමටත් කියනවා උජුපටිපන්න කියලා. ඒක ටිකක් අමාරුයි නේ. අකුසලයක් නොකර කුසලෙම ඉන්නවා කියන එක. එහෙමයි. ඔයක විශේෂයෙන්ම දැක්වෙනවා චෛතසිකය දෙන උජ්ජුකතා කියලා චෛතසිකය. එහෙමයි. උජ්ජුකතා කියන චෛතසිකයේදී අපි කියන්නේ කල වරදවල් සංගවන් නැතුව අවංක වීම එකක්. ඊට පස්සේ ඒක අවංක වීම කියන්නේ ස්වාමීන් වහන්සේ ඒක අවංකභාවයේ කොහොමද? ඒ කියන්නේ උදාහරණයකට අපි හිතමුකෝ මොනවා හරි ප්‍රශ්නයක් වුණා. දැන් ඔන්න නඩුවක් යනවා. තමන් වරද කරලා හරිනේ එතකොට මේ ප්‍රශ්නේ විසඳන්න තමන් නිසා වෙන කෙනෙක් චෝදනාවට ලක් වෙනවා එතකොට අනිවාර්යෙන් අපි අවංකව මේ වරද පිළිගන්නට පුළුවන් වෙනවා සමා වෙන්න කියලා අඩුවතරම කියන්න පුළුවන් වෙනවා මේ බව එක් ඍජු බවක් මේක අවංක බවක් එතකොට අර කියනවනේ සතන සූත්‍රයේ කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාව අබබ්බෝසෝ තස්ස පටිච්ඡාදා ඒක වහන්න යටපත් කරලා හඟවන්න ඔහු සමර්ථ නැහැ ඒකෙන් කියවෙන්නේ නැහැ මේ වෙච්ච වරදවල් හැමෝටම කිය කියනවා කියන එක. ඒ සුදුසු වේලාවකදී සුදුසු අවස්ථාවකදී ඇත්තටම ඒක එලි කරන අවස්ථාවක් නම් ඒක එලි නොකිරීමෙන් ප්‍රශ්නයක් වෙනවනම් වෙන කෙනෙක්. ඒ වගේ අවස්ථාවවලදී තමන් ඒක සංගවන්නේ නැහැ කියන එකයි කියන්නේ. ඒ වගේ මේකත් තමයි අනිත් එක තමයි නිකන් දැන් උදාහරණයකට අපි අඩුපාඩු වෙන්නේ නැති මිනිස්සු වගේ හැසිරෙනවනම්. එහෙමයි. අපි අතින් අඩුපාඩු වෙලා නැහැ. කියලා වගේ හැසිරෙනවා නම් අඩුපාඩු වෙච්ච කෙනෙක් ඒක අවංක නැහැ. ඒකෙන් කියවෙන්නේ නැහැ තමන් අතින් වෙච්ච අඩුපාඩු සියල්ල ලෝකෙට කිය කියනවා කියලා. ඒක ඥානවන්තකමක් නෙමෙයි. එහෙමයි සමිනාස. ඉතින් සමහර අඩුපාඩු තියෙනවා අපිට කියලා හරි ගස්ස ගන්න වෙනවා. සමහර අඩුපාඩු තියෙනවා අපි පුළුවන් අපිටම හරි ගස්ස ගන්න. අදිෂ්ඨාන කරගෙන නැවත මගේ අතින් මේ වරද වෙන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගෙන ඉදිරියට යන්න. ඒක ඉතින් තමන් තෝරා බේර ගන්නට ඕන දෙයක්. ඉතින් උජුපටිපන්න භාවයේ ওই තියෙන දෙවෙනි අංගය තමයි කිසිදු වරදක් සිද්ධ නොකර ඉදිරියට යෑම. ඒක උජ්ජුකතා චෛසිකෙත් තියෙනවා. උජ්ජුකතා චෛසිකේ ප්‍රබල වෙච්ච කෙනා අතින් අකුසල් වෙනවා අඩුයි. ඒ නිසා මහා චෛසිකේ ප්‍රබල කරන්නේ ස්වාමීන් වහන්සේ නිතරම මානසිකාර කළා අපි සිහියෙන් ඉන්නේ එකද? ඒ චෛසිකේ ප්‍රබල කරන්නට නම් අපි නැවත නැවත කුසල ධර්මවලම යෙදෙන්නට ඕන. කුසල ආදීනමේ සිහි කරන්නට ඕන. ආදීනමේ සිහි කරන්න. අකුසලයේ ආදීනමේ සිහි කර කර කුසලයේ ආනිසංස සිහි කරන්න. ඕක තමයි කරන්න තියෙන්නේ. අපේ මුළු ප්‍රතිපදාවම කැටි කරන්න පුළුවන්. අකුසලෙහි ආදීනව දැකීම කුසලයේ ආනිසස් දැකීම. දුස්සීල භවයේ ආදීනව දැකලා සීලයේ ආනිසස් නැවත නැවත සිහි කරනවා නම් ඔබ ඉබේම සීලවන්ත වෙනවා. හරිනේ? එතකොට සමාධිය වඩන්න කලින් කියනවා අසමාහිත භවයේ ආදීනව සිහි කරන්න සමාධිය ආනිසස් සිහි කරන්න. නිතරම ඔබ භවනා කරනවා එදවට. විපස්සනායිදි කරන්නේ මොකද්ද? සංසාරයේ ආදීනවද? අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සංස්කාර දකින්නවා කියන්නේ සංස්කාරවල ආදීනව දකින්න. ඒ වගේම මුංචිතුකම් බයතුපට්ටාන ඥානයේ ඉඳලා නිවනේ වටිනාකම දකින්න. අනුමාන වශයෙන් මාර්ග අවස්ථාවේදී නිවන ප්‍රත්‍යක්ෂයෙන් දකින්න. ඒ නිසා මුළු බුද්ධ ශාසනයේ තියෙන සියලුම ප්‍රතිපදාවන් අපිට කියන්න පුළුවන් ආදීනව දැකීම සහ ආනිසංස දැකීම කියන දෙක. ඉතින් ඒ නිසා අමුතුයෙන් ಗುಣධර්ම ප්‍රගුණ කරගන්නට තියෙන හොඳම දේ තමයි පුහුණු නොකිරීමෙන් තියෙන ආදීනව පුහුණු කිරීමෙන් තියෙන ආනිසංස සිහිපත් කරන්නේ. එහෙමයි. ඒක තමයි උජ්ජුකතා කියන ගුණය. ඒක තමයි උජ්ජුපටිපන්න. ඉතින් භාගවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඒ තමන්ගේ වරදවල් ප්‍රකාශ කරමින් සංඝයා අතර ඇවැද්දෙසමින් එවන් නිවැරදි කරගනිමින් ඉදිරියෙන් ඉදිරියට ගමන් කරනවා
ඒ වගේම අකුසල් වෙන්නට නොදී කුසල මාර්ගයේම ඉදිරියට ගමන් කරනවා. ඒ නිසා උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා උජුපටිපන්න නමින් හඳුන්වනවා.